Tharu's Cafe YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි රුලන් වලින් පෑන්කේක් හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි ඉස්සෙල්ලාම පොල් පැණි ටික හදාගන්න යන්නේ. ඒකට අපි ලිපේ තියන්න පුළුවන් භාජනයකට සීනි මේස හැන්දක් එකතු කරගෙන තියෙනවා. අපි මේක කැරමල් කරගන්න තමයි යන්නේ. අපි දැන් ලිප ඔන් කරලා තියෙන්නේ. දැන් මේක රන්වන් පාට වෙනකන් ලිපේ තියාගන්නවා. ඔයාලට පේනවා දැන් පොඩි රන්වන් පාටක් ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් සීනි ටික තව හොඳට දිය වුණාට පස්සේ අපි වතුර එකතු කරනවා. අපි දැන් උතුරන වතුර මේ සැදි දෙකක් තමයි එකතු කරගත්තේ. දැන් අපි මේකට තව සීනි මේ සැදි දෙකක් එකතු කරලා මේ කැට ටික ඔක්කොම දිය වෙනකන් හැඳි ගන්නවා. සීනි මේ විදිහට කැරමල් කරගන්නකොට ඔයාලා ගොඩාක් වෙලා ඉන්න එපා. එතකොට ඒක තිත්ත රසක් එන්න බලනවා. ඒ නිසා රන්වන් පාට එනකොට සීනි ටිකක් දිය වෙලා නම් මේ විදිහට උණු වතුර එකතු කරලා සීනි එකතු කරගන්න. දැන් සීනි ටික ඔක්කොම දිය වෙලා තියෙන්නේ. මේක ගොඩාක් කුකු වෙනකන් ඉන්න ඕනේ නැහැ. මොකද අපි මේකෙන් හදාගන්න පොල් පැණි ටික කෙලින්ම අපේ පිටි මිශ්‍රණයටම එකතු කරන නිසා. දැන් අපි ලිප ඔෆ් කරගත්තා. මේ වෙලාවේ පොල් ග්‍රෑම් 25ක් මේකට එකතු කරනවා. ඒ වගේම අපි වෙනදට පොල් පැණි හදනකොට ලුණු පොඩ්ඩක් එකතු කරනවා. නමුත් මේකට අපි ලුණු එකතු කරන්නේ නැහැ. මොකද පිටි මිශ්‍රණයටත් අපි ලුණු එකතු කරන නිසා. දැන් අපි පොල් ටිකත් හොඳට මිශ්‍ර කරගත්තා. මේක දැන් පැත්තකින් තියාගෙන අපි පිටි මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා බලමු. දැන් අපි මෙතන රුලන් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. දැන් මේකට අපි පාන් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් අපි මේකටම ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. ලුණු වැඩි කරගන්න එපා. ඊළඟට අපි මේකටම ආප සෝඩා තේ හැඳි කාලක් එකතු කරනවා. දැන් අපි මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට මෙතන අපි පොල් කිරි මිලිලීටර් 250ක් අරගෙන තියෙනවා. මේක මිටි කිරිම වෙන්න ඕනේ නැහැ. දිය කිරි සහ මිටි කිරි මිශ්‍රව ගන්න. දැන් අපි මේ ටික අපේ පිටි මිශ්‍රණයට එකතු කරගන්න යන්නේ. අපි දැන් පොල් කිරි ටික එකතු කරගත්තා. ඒ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. අපි දැන් මේක හොඳට මිශ්‍ර කරගෙන තියෙන්නේ. දැන් අපි මේකට වතුර එකතු කරන්න යන්නේ. පොඩි දියාරු ගතියක් මේකට එනකන් කොච්චර වතුර ප්‍රමාණයක් දාන්න ඕනි කියලා අපි හරියට පදම බලලා කියන්නම්. මේ තියෙන්නේ අපි වතුර මිලිලීටර් 100ක් එකතු කරගත්තට පස්සේ මේ ගාන වගේ පදමට ආවට පස්සේ අපි මේකට අපි හදාගත්ත පොල් පැණි ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේ ඔයාලා ලුණුත් බලලා ඉන්න. ලුණු මදි නම් තව එකතු කරගන්න. ඊට පස්සේ පොල් පැණි ටික හොඳට මිශ්‍ර කරගන්න. ඒ ටික දැන් හොඳට නිවිලයි තියෙන්නේ. අපි පොල් පැණි එකතු කරලා දැන් මේ ටික හොඳට මිශ්‍ර කරලා පැය භාගයක් පිපෙන්න තියෙනවා. ඊට පස්සේ දියාරු ගතිය මේකේ මදි නම් අපිට වතුර එකතු කරගන්න පුළුවන්. දැන් අපි හොඳට මිශ්‍ර කරගත්තා. ඊළඟට මේක අපි වහලා පැය භාගයක් පිපෙන්න තියෙනවා. මේ තියෙන්නේ අපි පැය භාගයක් වහලා තිබ්බට පස්සේ වලට පේනවා ඇති තව ටිකක් උකු ගතිය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේකට තව වතුර ටිකක් එකතු කරගන්නවා. අපි වතුර කෝප්ප කාලක් වගේ තමයි එකතු කරගත්තේ. මේ ගාන තමයි අපිට ඕනි පදම. එතකොට අපි පොල් කිරි නැතිව වතුර මිලිලීටර් 160ක් වගේ තමයි එකතු කරගෙන තියෙන්නේ. ඊළඟට අපි පෑන් එක ලිපේ තියලා මේක හොඳට රත් වුණාම අපේ මිශ්‍රණය මේකට එකතු කරගෙන පෑන්කේක් ටික හදාගන්නයි යන්නේ.
අපි පියනකින් වහගත්තා මොකද එතකොට ඉක්මනට තැම්බෙන නිසා මේ විදිහට මතු පිට යන්තම් වේලීගෙන එනකොට අනිත් පැත්ත දාගන්න ඔයාලට පේනවා මේ පැත්ත ලස්සනට කර වෙලා තියෙන්නේ ඔයාලා මිශ්‍රණය එකතු කරගන්නකොට ගොඩාක් තුනී කරගන්න එපා මොකද පොල් දාලෙක් තියෙන නිසා ගොඩක් තුනී කරන්න ගියොත් කැඩෙන්න බලනවා මේ විදිහට යන්තම් කර වුණාට පස්සේ ලිපෙන් අයින් කරගන්න අපි මේ තව එකක් දාගෙන තියෙන්නේ ඒක දැන් අනිත් පැත්ත දාගන්න යන්නේ පෑන්කේක්ස් ටික හදාගන්නකොට ඔයාලා අඩු කින්දරේ මේ ටික හදාගන්න මනින් හදාගන්න පුළුවන් රසවත් කෑමක් අපි ගත්ත රුලන් ප්‍රමාණයෙන් පෑන්කේක්ස් 9ක් හදාගන්න පුළුවන් වුණා. ඒ වගේම අපි රස වැඩි වෙන්න කිතුල් පැණි ටිකක් උඩින් එකතු කරගත්තා. ඔයාලා කැමති නම් පොල් පැණි, සුගර් සිරප් වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, video එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.